අයිබෝන් සුබ උදෑසන. වැටුණු හැම විටකදීම සිතට දස දහස් වාරයක් දිරිගෙන නැවත නැගී සිටින්න. ලෝකෙ මෙතරම් ලස්සන උනේ, මෙතරම් නිර්මාණාත්මක උනේ වැටුණු විට නැගිටිනු මිනිසුන් නිසා. අත්වැරදීම් සිදු වූ විට ඒවා නිවැරදි කරගත් මිනිසුන් නිසා. නංගිමල්ලිය ඔබටත් මටත් එසේමයි. අපි ගණිත ගැටලුවක් ගැන හිතලා බලමු. ඔබ ගණිත ගැටලුවක් හදන විට පළමුනි වතාවේ ඔබට ඒ වැරදෙන්නට පුළුවන්. ඔබ නැවත නැවතත් උත්සාහ කරලා ඒ ගැටලුව තුලම ඉඳලා ඒ ගැටලුව නිවැරදි පිළිතුර ඔබට සොයා ගන්නට හැකි වෙනවා. ඒ තුලින් ඔබට හැකියාවක් ලැබෙනවා ඒ ගැටලුව නිවැරදිව හොයන්නට වගේම නැවත වතාවක් ඒ ආකාරයේම ගැටලුවක් ඔබට ලැබුණොත් එය අපහසුවකින් තොරව විසඳන්නට. එතන නැගී මල්ලියේ අත්වැරදීම් සිද්ධුණු විට ඒවා ජීවිතයට අභියෝගයක් කරගෙන එතුලින් ජයග්‍රහණය කරා යන්නට ඔබත් අදිටන් කරගන්න. අද දවසේදී ජාතික පාසල ඔබ වෙතට ගෙන එන්නේ ඒ ඔබදනත් සමගිනි. නැගී මල්ලියේ අද බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබ වෙතට ගෙන එන්නේ ගණිතයේ පාඩම් මාලාව. අපි බලමු ඔබට ගණිතයේ පාඩම කියලා දෙන්නට අද අපත් සමගින් එකතු වෙන ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය කවුරුන්ද කියලා. මුලින්ම අපත් සමගින් එකතු වෙනවා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රවීණ ගණිතාචාර්ය උදේෂ් ජාගඩු ගුරුතුමන්. ඒ වගේම නංගී මල්ලියේ ප්‍රවීණ ගණිතාචාරිණි තිලකා ප්‍රේමතිලක ගුරුමෑණියනුත් අපත් සමගින් අද දවසේදීත් ආදරයෙන් අත්වැල් බැඳ ගන්නවා. ඔබට මතක ඇති අපි පසුගිය සතියක ගණිතයේ පාඩම තුලින් කතා බහ කරා වක්‍ර ප්‍රස්ථාර පිළිබඳව. අද වැඩිදුරටත් අපි වක්‍ර ප්‍රස්ථාර පිළිබඳවම ඔබට දැනුම ලබා දෙන්නට සූදානමින් සිටිනවා. අපි ඒ ගැන ජාගොඩ සර්ගෙන් අහලා දැනගනිමු. සර්. ඔව්. දැන් අපි පහුගිය පාඩමකදී අපි කියලා දුන්නා y සමානයි ax වර්ගය y සමානයි ax වර්ගය ධන b කියන ආකාර දෙකේ සමීකරණවල ප්‍රස්ථාර කොහොමද අපේ ප්‍රස්ථාර කොලයක අඳින්නේ? ඒ වගේම ඒ ප්‍රස්ථාර ඇසුරෙන් අපේ විභාගයේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ අහන කොටස් වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. දැන් දරුවනේ අද අපි ඊට වඩා වෙනස්. ඒ කියන්නේ y සමානයි ax වර්ගය ධන b ආකාරයේ සමීකරණවල ප්‍රස්ථාර අඳින ආකාරයත් ඒ වගේම ඒ සමීකරණවල ප්‍රස්ථාර අපේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබුණම ඒ ප්‍රස්ථාරයේ ඇසුරෙන් කොහොමද යහන කොටස් වලට පිළිතුරු ලබා දෙන්නේ කියන එකත් අපේ පාඩම පුරා සාකච්ඡා කරනවා. ඔය දරුවා අපිත් සමග රැඳිලා ඉන්න ඔය දරුවන්ට අපේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එන ආකාරයේම ගැටලු අපි අද පාඩමේ සාකච්ඡා කරනවා. ඔව් දරුවනේ, අපි අද y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ සමීකරණවල ප්‍රස්ථාර අඳින්නේ කොහොමද, ඒ වගේම අහන ප්‍රශ්න වලට පිළිතුරු කියන්නේ කොහොමද කියන එක තමයි මේ දරුවත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඒතර y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක සමීකරණය අපිට වෙනත් ආකාරයකට සකස් කරගන්න පුළුවනි. අපි බලමු එහෙනම් y සමානයි x වර්ගය ධන 6x ධන 7 කෙන සමීකරණය ගත්තොත් මෙන්න මේ සමීකරණයත් y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ සමීකරණයක්. මෙන්න මේ සමීකරණයම අපිට ලියන්න පුළුවනි y සමානයි x ධන 3 පූර්ණ වර්ගය අඩු කිරීම 2. මෙන්න මේ ආකාරයට ලියාගන්න පුළුවනි y සමානයි x වර්ගය ධන 6x ධන 7 කියන සමීකරණය. ඒක තියෙන්නේ y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයටනේ. මේක අපිට සකස් කරගන්න පුළුවනි y සමානයි x ධන 3 පූර්ණ වර්ගය ඍණ 2 ආකාරයට. එහෙනම් අපි කතා කරමු එනේ a ආකාරයට දීලා තියෙන සමීකරණයක කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ, කොහොමද ඒකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ ගැටලුව. y සමානයි x ධන 3 වර්ගය අඩු කිරීම 2. ප්‍රස්ථාරය ඇඳීම සඳහා පිළියෙල කළ අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. දැන් මේ අගේ වගුවේ x ඛණ්ඩාංක දීලා තියෙනවා ඍණ 7 ඍණ 6 ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 ආකාරයට.
වයිකණ්ඩාංකත් සමහර වයිකණ්ඩාංක දීලා තියෙනවා තවත් ස්ථාන දෙකක වයිකණ්ඩාංක අපි ට දීලා නැහැ දැන් අපි බලමු පළවෙනි කොටස ඉහත වගුවෙහි හිස්තැන් පුරවන්න දෙවෙනි කොටස x අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකක එක බැගින්ද y අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක් බැගින්ද නිරූපණය වනසේ පරිමාණය ගෙන ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඔබට සපයා ඇති ප්‍රස්ථාර කඩදාසියේ අඳින්න B කොටසෙන් අහනවා ප්‍රස්ථාරයේ ඇසුරෙන් ඒ කියන්නේ ඔබ ඇඳපු ප්‍රස්ථාරයේ ඇසුරෙන් රෝමිලකන් 1 ශ්‍රිතයේ අවමගේ ලියන්න රෝමිලකන් 2 වර්තන ලක්ෂය ඛණ්ඩාංක ලියන්න රෝමිලකන් 3 සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න ඒ වගේම රෝමිලකන් 4 ශ්‍රිතය ඍණවන x අගය ප්‍රාන්තරය ලියන්න උදාහරණ දැන් රෝමිලක්කම් 5 මෙම ප්‍රස්ථාරය ඒකක එකක් y අක්ෂයේ ධන දිශාවට උත්තරණය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න රෝමිලක්කම් 6 x ධන 3 වර්ගය අඩු කිරීම 2 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයා එනයින් වර්ගමූල 2 සඳහා ආසන්න අගයක් ලබා ගන්න. ඔව් දරුවනේ. එහෙනම් අපි බලමු මේකේ අහන පළවෙනි ප්‍රශ්නය ඉහත වගුවෙහි හිස්තැන් පුරවන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ හිස්තැන් දෙක පුරවන්නේ කියලා. අපිට දීලා තියෙන සමීකරණයේ y සමානයි x ධන 3 පූර්ණ වර්ගය අඩු කිරීම 2. එහෙනම් x සමානයි ඍණ 4 වෙනකොට y වල අගය ලබා ගන්නට අපි මොකද කරන්නේ? මෙන්න මේ සමීකරණේ x වෙනුවට ඍණ 4 ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා y සමානයි වරහන තුල x වෙනුවට ඍණ 4 එකතු කිරීම 3 ඒ සම්පූර්ණ එකේ වර්ගය අඩු කිරීම 2. ඍණ 4යි ධන 3යි එකතු කරමු අපිට ලැබෙන්නේ ඍණ 1යි ඍණ 1ේ වර්ගය අඩු කිරීම 2. ඍණ 1 වර්ග කරපු අපිට ලැබෙන්නේ ධන 1යි 1 අඩු කිරීම 2 කියන්නේ ඍණ 1යි. ඒ වගේම x සමානයි ඍණ 1 වන විට y වල අගය ලබා ගන්න අර සමීකරණයේ y සමානයි x ධන 3 පූර්ණ වර්ගය අඩු කිරීම 2 කියන සමීකරණයේ x වෙනුවට අපි ඍණ 1 ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා y සමානයි වරහන තුල x වෙනුවට ඍණ 1යි එකතු කිරීම 3 සම්පූර්ණ එකේ වර්ගය අඩු කිරීම 2. ඍණ 1ට ධන 3ක් එකතු කරපුවම අපිට ලැබෙන්නේ ධන 2යි. දැන් 2ේ වර්ගය අඩු කිරීම 2. 2ේ වර්ගය 4යි 4ෙන් 2ක් අඩු කරපුවාම 2යි. එහෙනම් x සමානයි ඍණ 1 වෙනකොට අපිට ලැබෙනවා y සමානයි 2යි. දැන් දරුවනේ අපිට කියනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ අපිට කියන්නේ ප්‍රස්ථාරය අඳින්න කියලා x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක් හැටියටත් ඒකක එකක් හැටියටත් මේ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක් හැටියට. දැන් බලන්න දරුවනේ මේ තියෙන්නේ y අක්ෂය. මේ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක් නිරූපණය කරන්න කිව්වම මේ y අක්ෂයේ බිඳුව කුඩා කොටු 10ක් ගියාම අපි දෙක හැටියට තමයි ක්‍රමාංකණය කරන්නේ. මොකද කුඩා කොටු 10කින් ඒකක දෙකක් නිරූපණය කරන්න කියන නිසා. එතකොට මේ දෙකේ ඉඳලා 4 වෙනකනොත් ඒකක දෙකක් තියෙනවා අපිට. මෙතනත් ඒකක දෙකක් තියෙනවා. තර කුඩා කොටු 10කින් ඒකක දෙකක් කියලා නිසා කුඩා කොටු 10ක් ගියාම 4 ඊළඟ කුඩා කොටු 10 ගියාම 6 ඔය ආකාරයට තමයි මේ y අක්ෂය ක්‍රමාංකණය කරන්නේ ඊළඟට බලන්න දරුවනේ x අක්ෂය ක්‍රමාංකණය කරන්න කිව්වේ කුඩා කොටු 10කින් ඒකක එකක් ඒ කියන්නේ කුඩා කොටු 10ක් ගියාම 1 ඊළඟ කුඩා කොටු 10 ගියාම 2 ආකාරයට අපි අක්ෂ දෙක ක්‍රමාංකණය කරගත්තා දැන් මේ අක්ෂ දෙක ඇඳලා අපි සම්පූර්ණ කරගත්තු මේ ඛණ්ඩාංක තලේ අපි ප්‍රස්ථාරය අඳින්න ලක්ෂ ලකුණු කරගන්න ඕනේ. දැන් බලමු දරුවනේ අපි ලක්ෂ ලකුණු කරන්න අපිට අවශ්‍යයි පටිපාටි ගති යුගල්. ඒ පටිපාටි ගති යුගල් තමයි මේ අගය වගුවේ දීලා තියෙන්නේ. x ඛණ්ඩාංකයේ ඍණ 7 වෙනකොට y ඛණ්ඩාංකයේ 14යි. මේ තියෙන්නේ එක පටිපාටි ගති යුගලයක්. අපි ඒ ලක්ෂය ලකුණු කරමු. x ඛණ්ඩාංකයේ ඍණ 7 වෙනකොට
වයිකණ්ඩාංකයේ 14යි මෙන්න ලක්ෂයේ ලකුණු කරා. ඔය විදිහට x කණ්ඩාංකයේ ඍණ 6 වෙනකොට y කණ්ඩාංකය 7යි. දැන් අපි ඒ ලක්ෂයත් ලකුණු කරනවා. x කණ්ඩාංකයේ ඍණ 6 වෙනකොට y කණ්ඩාංකය 7යි. දැන් ඊළඟ පටිපාටි ගති යුගලයේ x කණ්ඩාංකයේ ඍණ 5 වෙනකොට y කණ්ඩාංකය 2යි. ඔන්න x කණ්ඩාංකයේ ඍණ 5 වෙනකොට මේ තියෙන x කණ්ඩාංකයේ ඍණ 5 වෙනකොට y කණ්ඩාංකය 2යි. අපි ඒ ලක්ෂයත් ලකුණු කරා. ඊළඟට x කණ්ඩාංකයේ ඍණ 4 වෙනකොට y කණ්ඩාංකයේ ඍණ 1යි. ඔන්න අපි x කණ්ඩාංකයේ ඍණ 4 වෙනකොට y කණ්ඩාංකයේ ඍණ 1යි. අපි ඒ ලක්ෂයත් ලකුණු කරා. ඊළඟට x කණ්ඩාංකයේ ඍණ 3 වෙනකොට y කණ්ඩාංකයේ ඍණ 2යි. අපි ඒ ලක්ෂයත් ලකුණු කරනවා. x කණ්ඩාංකයේ ඍණ 3 ඍණ 3යි y කණ්ඩාංකයේ ඍණ 2යි. ඊළඟට x කණ්ඩාංකයේ ඍණ 2 වෙනකොට y කණ්ඩාංකයේ ඍණ 1යි. මේ තියෙන්නේ ඒ ලක්ෂයේ. ඊළඟට x කණ්ඩාංකයේ ඍණ 1 වෙනකොට y කණ්ඩාංකය 2යි. මෙන්න ඒ ලක්ෂය. x කණ්ඩාංකයේ බිඳුව වෙනකොට y කණ්ඩාංකය 7යි. මේ තියෙන්නේ ඒ ලක්ෂයේ. x කණ්ඩාංකයේ බිඳුව වෙනකොට y කණ්ඩාංකය 7යි. x කණ්ඩාංකයේ 1 වෙනකොට y කණ්ඩාංකය 14යි. මෙන්න x කණ්ඩාංකයේ 1 වෙනකොට y කණ්ඩාංකය 14යි. අපි මේ ලකුණු කරගත්තු ලක්ෂ ටික දැන් සුමට වක්‍රයකින් යා කරගන්නවා. මෙන්න මේ විදියට මේ ලක්ෂ සුමට වක්‍රයකින් යා කරගත්තම අපිට ලැබෙනවා අර අපිට දීලා තිබුණු සමීකරණයේ ප්‍රස්ථාරය. ඊට පස්සේ දරුවනේ B කොටසෙන් අහනවා අපි ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් ශ්‍රිතේ අවම අගය ලියන්න. දැන් අපි මේ දරුවන්ට කලිනුත් පැහැදිලි කරලා දුන්නා ශ්‍රිතේ අවම අගය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රිතේ අවම අගය කියන්නේ දරුවනේ මේ ප්‍රස්ථාරයේ මත පිහිටි ලක්ෂ වලින් y කණ්ඩාංකයේ අඩුම අගය. y කණ්ඩාංකයේ ගන්න අඩුම අගය. එහෙනම් මේ ප්‍රස්ථාරයේ මතදී මේ ප්‍රස්ථාරයේ මත තියෙන ලක්ෂවල x කණ්ඩාංකයයි y කණ්ඩාංකයයි බැලුවොත් y කණ්ඩාංකය බැලුවොත් y කණ්ඩාංකය අඩුම වෙන්නේ ඍණ 2. y කණ්ඩාංකය ගන්න අඩුම අගය ඍණ 2යි. එහෙනම් මේ ශ්‍රිතයේ අවම අගය වෙන්නේ ඍණ 2යි. ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා වර්තන ලක්ෂයේ කණ්ඩාංක. එතකොට මේ දරුව දන්නවා වර්තන ලක්ෂය කියලා කියන්නේ ශීර්ෂය. එහෙමත් නැත්නම් හැරුම් ලක්ෂය. එනම් වර්තන ලක්ෂය කියන්නේ ශීර්ෂය. එතකොට බලන්නකෝ මේ ශීර්ෂයේ x කණ්ඩාංකය වෙන්නේ ඍණ 3යි y කණ්ඩාංකය වෙන්නේ ඍණ 2යි. එහෙනම් වර්තන ලක්ෂයේ කණ්ඩාංක අපි ලියනවා වරහණක් ඇතුලේ ඍණ 3, ඍණ 2. මේ දරුව හොඳින් මතක තියාගන්න දරුවනේ මෙතන වරහණ තිබුණොත් මෙතෙන්ට හිමිවන ලකුණු ඔබට ලැබෙන්නේ නැහැ. වරහණ ලිවීම අත්‍යවශ්‍යයි. ඊළඟට දරුවනේ අපෙන් අහනවා සමමිති කක්ෂයේ සමීකරණය. අපි දන්නවා සමමිති කක්ෂය මේ වක්‍රය සමමිතික වෙන්නේ මෙන්න මේ ශීර්ෂය හරහා. ඒතර අපි මේ සමමිති කක්ෂය ඇඳගත්තොත් මේ තියෙන සමමිති කක්ෂය මෙන්න මේ රේඛාව හරහා නැමුවොතින් ප්‍රස්ථාරයේ සමමිතික වෙනවා. ඒ නිසා අපි මේ රේඛාවට කියන්නේ සමමිති කක්ෂය කියලා. මේ සමමිති කක්ෂයේ සමීකරණය ඔය දරුවෝ ඉගෙනගෙන තියෙනවා x සමානයි ඍණ 3. ඔය තියෙන සමමිති කක්ෂයේ සමීකරණය. ඊළඟට දරුවනේ අපෙන් තව කොටසක් අහනවා. ඊළඟ කොටස ශ්‍රිතය ඍණවන x යගේ පරාසය නැත්නම් x යගේ ප්‍රාන්තරය. ශ්‍රිතය ඍණවන කියන්නේ මේ ප්‍රස්ථාරය මත පිහිටි ලක්ෂවල y කණ්ඩාංකය ඍණවන. එතකොට ඒ ඍණවන ප්‍රස්ථාර කොටස තියෙන්නේ x අක්ෂයේ මොන මොන අගයන් අතරද කියලා අපි ලියන්න ඕන. දැන් අපි බලමු දරුවනේ මේ අපි ඇඳලා තියෙන වක්‍රයේ මත තියෙන ලක්ෂවල y කණ්ඩාංක ඍණ වෙන ලක්ෂ තියෙන්නේ කොයි හරියද කියලා. දැන් බලන්නකෝ අපි ඇඳපු වක්‍රයේ මෙන්න මේ ලක්ෂයේ y කණ්ඩාංකයේ y අක්ෂයෙන් බලන්නකෝ ධන 14යි. එහෙනම් y කණ්ඩාංකයේ ධන. මේ හරිය ලක්ෂයක y කණ්ඩාංකය අරගන්නකෝ y කණ්ඩාංකයේ y අක්ෂයෙන් බලන්න ධන. මේ හරිය ලක්ෂයක y කණ්ඩාංකය ගන්න මේ ලක්ෂයේ y කණ්ඩාංකය ධන. ධන 2යි. දැන් y කණ්ඩාංකය අපි අඳ වක්‍රයේ මත තියෙන ලක්ෂවල y කණ්ඩාංක ඍණ වෙන්නේ මෙන්න මේ ලක්ෂවල. මේ තියෙන ලක්ෂයේ මේ හරිය තියෙන ලක්ෂයක y කණ්ඩාංකයේ y අක්ෂයෙන් බලන්න ඍණ. මේ හරිය ලක්ෂයක y කණ්ඩාංකය බලන්න ඍණ. මේ හරිය ලක්ෂයක y කණ්ඩාංකය බලන්න ඍණ. දැන් ඉහළට එන්න මෙන්න මේ හරියේ වක් අපි අඳ වක්‍රයේ මත මෙන්න මේ ලක්ෂයේ y කණ්ඩාංකය දාන y අක්ෂයෙන් බලුවම අපිට පේනවා. මේ ලක්ෂයේ අපි අඳ වක්‍රයේ මත ලක්ෂයක් මේක. ඒකේ y කණ්ඩාංකය ධන 2යි. මේ අපි අඳපු වක්‍රයේ මත ලක්ෂයක් ඒ ලක්ෂයේත් y කණ්ඩාංකය දාන. මේ ඕනෑම ලක්ෂයක y කණ්ඩාංකය y අක්ෂයෙන් බලන දාන. එහෙනම් y කණ්ඩාංක ඍණ වෙන්නේ
අපි අඳපු වක්‍රය මත තියෙන මෙන්න මේ වක්‍ර කොටසේදී පමණයි. දැන් අපි බලමු මේ කොටස ඔන්න ඔය තියෙන වක්‍ර කොටස. ඔය තියෙන වක්‍ර කොටස මම නැවත පෙන්නුවොත් මෙන්න මේ තියෙන වක්‍ර කොටසේ මත තියෙන ඕනම ලක්ෂයක y කණ්ඩාංගයේ y අක්ෂයෙන් බලන්න අරින. ඒ කියන්නේ ජාගුරුස x අක්ෂයෙන් පහළ තියෙන වක්‍ර කොටසේ. අන්න හරියට ලගමිස්. x අක්ෂයෙන් පහළ තියෙන වක්‍ර කොටසේ y කණ්ඩාංග ඍණ. එතකොට අපෙන් අහන්නේ ශ්‍රිතය ඍණවන x අගය ප්‍රාන්තරය. ඒ කියන්නේ මේ y වල අගය ඍණ වෙන ප්‍රස්ථාර කොටස තියෙන්නේ x අක්ෂයේ මොන මොන ඉලක්කම් අතරද කියලා අපි ලියන්න ඕනේ. අපි ලියමු අපිට පේනවා මේ වක්‍ර කොටස ගත්තහම මේ අන්ත ලක්ෂය නැත්නම් මේ වක්‍ර කොටසේ මේ කෙළවරේ x කණ්ඩාංකයේ x අක්ෂයෙන් බලන්න අන්න ඒ x කණ්ඩාංකය -4.4යි මේ -4.4ට වඩා මේ x අක්ෂයේ මේ පැත්තේ තියෙන ඉලක්කම් අසංඛ්‍යා ටික වැඩි එහෙනම් මේ අපි තෝරගත්තු y වල අගය ඍණ වෙන ප්‍රස්ථාර කොටස තියෙන්නේ මේ x අක්ෂයේ -4.4ට වඩා වැඩි ඉලක්කම් තියෙන පැත්තේ. ඉතින් අපි ලියනවා x අක්ෂයේ වැඩි -4.4ට වඩා. මොකද x කණ්ඩාංක මේ -4.4ට වඩා මේ පැත්තේ වැඩි. අන්න මේ පැත්තේ තමයි මේ අපි තෝරගත්තු ප්‍රස්ථාර කොටස තියෙන්නේ. ඊළඟට මේ අපි තෝරගත්තු ප්‍රස්ථාර කොටසේ අනිත් කෙළවරේ x කණ්ඩාංකය අපිට පේනවා -1.6 බව. මේ -1.6ට වඩා මේ පැත්තේ තියෙන x කණ්ඩාංක අඩුයි. එහෙනම් මේ අපි තෝරගත්තු වක්‍ර කොටස තියෙන්නේ -1.6ට වඩා x කණ්ඩාංක අඩු වෙන පැත්තේ. එහෙනම් අපි ලියනවා x කණ්ඩාංක අඩුයි -1.6. එහෙනම් මේක අපි කියවන්නේ x විශාලයි -4.4 කුඩයි -1.6. මේ තියෙන්නේ x වල අගය ප්‍රාන්තරයේ ශ්‍රිතයේ ඍණවන. දැන් තිලකමිස් මේක ඔහොම නැතුව අපිට වචනෙන් කියන්න බැරිද? ඔව්. ඇත්තටම හුඟක් දරුවෝ ජාගුඩස මේක ලියනකොට මේ සංකේත යෙදීම වරද්ද ගන්නවා. ඉතින් එහෙම Tamanට වරදිනවා කියලා දැනෙනවා නම් පුතේ කරන්න ඕන මේක ලියන්න -4.4ත් -1.6ත් අතර. එතකොට අතර කියලා කිව්වහම -4.4 අයිති වෙන්නේත් නැහැ. -1.6 අයිති වෙන්නේත් නැහැ. ඒ නිසා මේ දරුවන්ට අර සංකේත භාවිතය තමන්ට අපහසුයි කියලා දැනෙනවා නම් ඔබට ලියන්න පුළුවනි -4.4ත් -1.6ත් අතර කියලා ලියා දක්වන්න පුළුවනි. පස්වෙනි කොටසෙන් අහනවා දරුවනි මෙම ප්‍රස්ථාරය ඒකක එකක් y අක්ෂයේ ධන දිශාවට උත්තරණය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. එතකොට අපිට දීලා තියෙන ප්‍රස්ථාරය තමයි ප්‍රස්ථාරයේ සමීකරණය තමයි y සමානයි x ධන 3 වර්ගය අඩු කිරීම 2. දැන් කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය ඒකක එකක් y අක්ෂයේ ධන දිශාවට උත්තරණය කරනවා තල්ලු කරනවා. උත්තරණය කරනවා තල්ලු කරනවා. එතකොට y අක්ෂයේ ධන දිශාවට ඒකක එකක් තල්ලු කරනකොට හැම ලක්ෂයකම y කණ්ඩාංකය ඉස්සෙල්ලා ප්‍රස්ථාරයේ ඒ ලක්ෂවල තිබුණ y කණ්ඩාංකයට වඩා එකක් වැඩි. ඒ කියන්නේ y කණ්ඩාංකය ධන දෙක තිබිච්ච එක ධන 3 වෙනවා. ධන 3 තිබුණා නම් ධන 4 වෙනවා. අන්න ඒ විදිහට. එහෙමනම් කලින් සමීකරණයේ y සමානයි x ධන 3 පූර්ණ වර්ගයේ අඩු කිරීම 2නේ. එහෙනම් මේ y-ට y කණ්ඩාංකය තව එකක් එකතු වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් අපි ලියනවා y සමානයි x ධන 3 වර්ගයේ අඩු කිරීම 2ට එකතු කිරීම 1. දැන් ඍණ 2යි ධන 1යි එකතු කරමු අපිට ලැබෙන්නේ ඍණ 1යි. එහෙනම් අලුත් සමීකරණය අපිට ලැබෙනවා y සමානයි x ධන 3 පූර්ණ වර්ගය අඩු කිරීම 1 කියලා. ඊළඟට අපෙන් අහනවා x ඍණ 3 x ධන 3 වර්ගය අඩු කිරීම 2 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයා එනයින් වර්ගමූල 2 සඳහා ආසන්න අගයක් ලබා ගන්න. දැන් තිලකමිස් කොහොමද අපි මේ වගේ සමීකරණයක මූල හොයන්න කියලා දුන්නොත් අපි සමීකරණයක මූල හොයන්න මොකද අපි කරන්නේ? ඔව්. අපි බලමුකෝ දරුවනේ අපිට දැන් මූල හොයන්න දීලා තියෙන්නේ x ධන 3 වර්ගය ඍණ 2 සමානයි බිඳුව සමීකරණය. දැන් බලන්න දරුවනේ මේ අපි ඇඳපු ප්‍රස්ථාරයේ සමීකරණයයි මේ සමීකරණයයි දෙක සංසන්දනය කරන්නකෝ. අපි ඇඳපු ප්‍රස්ථාරය මොකද්ද සමීකරණේ? y සමානයි x ධන 3 පූර්ණ වර්ගය අඩු කිරීම 2. අපිට මූල හොයන්න දීලා තියෙන සමීකරණයේ තියෙන්නේ
x දෙන තුනේ පූර්ණ වර්ගය අඩු කිරීම 2 සමානයි බිඳුව. දැන් ඒකේ බැලුවොතින් අපිට මූල හොයන්න දීලා තියෙන සමීකරණය ලැබෙන්නේ අර අපි ඇඳපු ප්‍රස්ථාරයේ ඇඳපු සමීකරණේ ප්‍රස්ථාරයේ ඇඳපු සමීකරණේ y බිඳුව වෙන අවස්ථාවේදී තමයි අපිට මූල හොයන්න දීලා තියෙන සමීකරණය ලැබෙන්නේ. එහෙනම් අපි මේ සමීකරණ දෙක මෙන්න මේ ආකාරයට ලියාගත්තොත් y සමානයි x දෙන තුනේ පූර්ණ වර්ගය අඩු කිරීම දෙක පළවෙනි සමීකරණය හැටියට අපි ලියාගමු. දෙවෙනි සමීකරණයේ බිඳුව සමානයි x දෙන තුනේ පූර්ණ වර්ගය අඩු කිරීම දෙක දෙවෙනි සමීකරණය. මේ සමීකරණ දෙක සංසන්දනය කරපම ඔබට පේනවා දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශන දෙකම සමානයි. එහෙනම් වම් අත පැත්තේ තියෙන ප්‍රකාශන දෙකත් සමානයි. ඒ කියන්නේ y සමානයි බිඳුව ලැබෙනවා. ඒ කියන්නේ y බිඳුව වෙන අවස්ථාවේදී තමයි අර මූල හොයන්න දීලා තියෙන සමීකරණය ලැබෙන්නේ. එහෙනම් අපි දැන් බලන්න ඕන අපේ ප්‍රස්ථාරයේ y බිඳුව වෙන අවස්ථාව කොයි අවස්ථාවද කියලා. අපි ඇඳපු ප්‍රස්ථාරයේ y බිඳුව වෙන්නේ කොතෙන්ද කියලා. අපි දන්නවා අපේ ඕනම ප්‍රස්ථාරයක y ඛණ්ඩාංකයේ බිඳුව වෙන්නේ x අක්ෂය මතදී. එහෙනම් x අක්ෂය තමයි y සමානයි බිඳුව රේඛාව. එහෙනම් අපි මේ y සමානයි බිඳුව රේඛාව ඇඳහම එහෙනම් ඔන්න වක්‍රයේ මත y බිඳුව වෙන අවස්ථා දෙකක් අපට ලැබෙනවා. y සමානයි බිඳුව රේඛාව වක්‍රයේ ඡේදනය කරන ස්ථාන දෙකකදී ලක්ෂ දෙකකදී එහෙනම් n ලක්ෂවලදී තමයි y ඛණ්ඩාංකයේ බිඳුව වෙන්නේ. එහෙනම් y ඛණ්ඩාංකයේ බිඳුව වෙන අවස්ථාවේදී තමයි අර සමීකරණය අපට ලැබෙන්නේ. එහෙනම් ඒ සමීකරණයේ මූල කියලා කියන්නේ x සඳහා ලැබෙන අගයන්. එහෙනම් අපට ලැබෙනවා x වල අගය මේක y සමානයි බිඳුව වක්‍රයේ ඡේදනය කරන්නේ x සමානයි ඍණ 4.4 දී ඒ වගේම ඍණ 1.6 දී. එහෙනම් සමීකරණයේ මූල වෙනවා ඍණ 4.4 හෝ ඍණ 1.6. දැන් දෙලගමින් සපෙන් අහනවා ඔය මූල ඇසුරෙන් වර්ගමූල දෙක සඳහා අගයක් ලබා ගන්න කියලා. ඔව්. දැන් බලන්නකො අපි මූල හෙව්වේ x දන 3 වර්ගය ඍණ 2 සමානයි බිඳුව. දැන් මේ x දන 3 වර්ගය මේ ඍණ දෙක අපි දකුණු පැත්තට දෙපැත්තටම දෙක දෙක එකතු කරොත් අපිට ලැබෙනවා x දන 3 වර්ගය සමානයි 2 කියලා. එහෙනම් x දන 3 වර්ගයනේ දෙකට සමාන වෙන්නේ. එහෙනම් x දන 3 සමානයි 2 ේ වර්ගමූලය. අපි දන්නවා වර්ගමූලයේ හෙව්වහම ධන අගයක් සහ ඍණ අගයක් වශයෙන් අගයන් දෙකක් ලැබෙනවා. එහෙනම් x දන 3 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 2. දැන් අපි මේ මෙන්න මේ සමීකරණයේ මූල කියන්නේ x සඳහා ලැබෙන විසඳුම්. එහෙනම් මේ සමීකරණයේ x සඳහා ලැබිච්ච විසඳුම් තමයි ඍණ 4.4 හා ඍණ 1.6. එහෙනම් අපි එක අගයක් මේකට ආදේශ කරමු. x සඳහා ලැබිච්ච එක විසඳුමක්. ඒ කියන්නේ x වෙනුවට ඍණ 4.4 ආදේශ කරොත් අපිට ලැබෙනවා ඍණ 4.4 එකතු කිරීම 3. එතකොට ඍණ 4.4ට 3ක් එකතු කරපුවම අපිට ලැබෙන්නේ ඍණ 1.4. එහෙනම් අපිට ඒ ලැබෙන්නේ වර්ගමූල දෙකෙහි ඍණාගය. වර්ගමූල දෙකෙහි ඍණාගය තමයි ඍණ 1.4. x සමානයි ඍණ 1.6 මේ සමීකරණයට. x දන 3 සමානයි ධන හෝ ඍණ වර්ගමූල දෙකගෙන සමීකරණයට ආදේශ කරොත් x වෙනුවට ඍණ 1.6 එකතු කිරීම 3. දැන් මේ දෙක එකතු කරපුවම අපිට ලැබෙනවා ධන 1.4. එහෙනම් ඒ අපිට ලැබුණේ වර්ගමූල දෙකෙහි ධනාගය. දැන් දරුවනේ අපෙන් අහන්නේ වර්ගමූල දෙක සඳහානේ. ඒ කියන්නේ අපි පිළිතුර ලියන්න ඕන වර්ගමූල දෙකෙහි ධනාගය පමණයි අපෙන් අහන්නේ. එහෙනම් අපි ලියනවා වර්ගමූල දෙක සමානයි අපට ධනාගය ලැබුණේ 1.4. එහෙනම් වර්ගමූල දෙක සඳහා අපි ආසන්න අගයක් ලබා ගත්තා 1.4. ඕනංගේ මල්ලේ අපි මෙතුවක් කළා වක්‍ර ප්‍රස්ථාර පාඩමේ කතා කළේ අපිට යම්කිසි සමීකරණයක් දීලා ඒ ඇසුරෙන් අපි ඛණ්ඩාංක හොයාගෙන අපිම තමයි ප්‍රස්ථාරයේ ඇඳලා ඒ ඇසුරෙන් අපිට අහපු ප්‍රශ්න වලට අපි පිළිතුරු සැපෙවි. නමුත් විභාගයේදී ඔබට කලින් අඳින ලද ප්‍රස්ථාරයක් දීලත් අපෙන් ප්‍රශ්න විමසන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ජාගොඩ සර්. ඔව්. දැන් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ අපිට ප්‍රස්ථාරය අඳින්න අපි තනියම වැඳගෙනත් කොටස් වලට උත්තර ලියන්න අපිට දෙන්න පුළුවන්. නමුත් සමහර අවුරුදු වල අපිට දීලා තියෙනවා වක්‍ර ප්‍රස්ථාරය ඇඳලා අපිට දීලා ඒ ඇසුරෙන් පිළිතුරු ලබා ගන්න කියලා තියෙනවා. දැන් අපි බලමු ඒ වගේ ගැටලුවකට අපි කොහොමද පිළිතුරු දෙන්නේ කියලා.
දැන් දරුවනේ දීලා තියෙනවා y සමානයි 6 අඩු කිරීම x ඍණ 1 වර්ගය ශ්‍රිතයේ අඳින ලද ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. එය ඇසුරෙන් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. පළවෙනි කොටස ප්‍රස්ථාරයේ සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න. දෙවෙනි කොටස ශ්‍රිතයේ උපරිමාගය ලියා දක්වන්න. තුන්වෙනි කොටස ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. හතරවෙනි කොටස ශ්‍රිතයේ ධනව වැඩිවන x යගේ ප්‍රාන්තරය ලියන්න. පස්වෙනි කොටස 6 අඩු කිරීම x ඍණ 1 වර්ගය සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. 6 වෙනි කොටස x ඍණ 1 වර්ගය අඩු කිරීම 6 සමානයි බිඳුව සමීකරණයේ මූල අපෝහණය කරන්න. ඔව් එහෙනම් අපි බලමු දැන් පළවෙනි කොටස ප්‍රස්ථාරයේ සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න. ප්‍රස්ථාරයේ සමමිති අක්ෂය ඔබ දන්නවා සමානව දෙකට බෙදෙන රේඛාව. එහෙනම් ඔබට පේනවා ඔන්න සමමිති අක්ෂය ප්‍රස්ථාරයේ සමානව දෙකට බෙදෙනවා. මෙතන x සමානයි 1 කියන රේඛාව මගින්. ඒ නිසා සමමිති අක්ෂයේ සමීකරණය වෙනවා x සමානයි 1. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකෙන් අහනවා ශ්‍රිතයේ උපරි මගය ලියා දක්වන්න. එනම් y ගන්නා වැඩි මගේ මේ ප්‍රස්ථාරයේ මත y ගන්නා වැඩි මගේ. දැන් ඔබට පේනවා මේ ප්‍රස්ථාරයේ මත y ගන්නා වැඩි මගය වෙන්නේ y වලටක තියෙන වැඩි මගේ වෙන්නේ 6යි. එහෙනම් මේකේ උපරි මගේ වෙනවා 6යි. ඊළඟට දරුවනේ අපෙන් අහනවා ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. මේ තියෙන ශීර්ෂය ඔය දරුව දන්නවා දැන් මේ තියෙන ප්‍රස්ථාරයේ ශීර්ෂය බව. මෙන්න මේ ශීර්ෂයේ පටිපාටි ගති යුගලේ අපි ලියන්න ඕන ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්වම ශීර්ෂයේ x ඛණ්ඩාංකයේ වෙන්නේ 1 y ඛණ්ඩාංකයේ වෙන්නේ 6. මේ ශීර්ෂයේ x ඛණ්ඩාංකයේ 1යි y ඛණ්ඩාංකයේ 6යි. අපි පටිපාටි ගති යුගලේ ලියනවා 1 6 වරහන් කරලා මේ වගේ පටිපාටි ගති යුගලයේ ක්‍රමා දාලා x සහ y ඛණ්ඩාංක දෙක අතර ක්‍රමාවක් සහිතව පටිපාටි ගති යුගලයේ ලියන්න ඕනේ. ඊළඟට දරුවනේ අපෙන් අහනවා ශ්‍රිතය ධනව වැඩිවන x අගය ප්‍රාන්තරය සොයන්න. ශ්‍රිතය කියන්නේ මේ අපි අඳපු වක්‍රය මත තියෙන y ඛණ්ඩාංක ධනව වැඩිවන x වල අගය ප්‍රාන්තරය. එහෙනම් අපි බලමු මේ ප්‍රස්ථාරයේ මත y වල අගය ධනව වැඩි වෙන ලක්ෂ කොයි හරියද තියෙන්නේ කියලා. දැන් මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය ඍණනේ ඍණ 3යි. y අක්ෂයේ අපි y ඛණ්ඩාංකය බලන්නේ. මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය ඍණ 2යි. මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය ඍණ 1යි. මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය බිඳුවයි. බිඳුවට ලකුණක් නැහෙනේ. ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි. මේන්න මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය ධන. y අක්ෂයෙන් බලන්න. මේ ලක්ෂයේත් y ඛණ්ඩාංකය ධන. එන්න එන්න y ඛණ්ඩාංක මෙහෙට යනකොට වැඩි වෙනවා. මොකද මේ ලක්ෂයේ y ඛණ්ඩාංකය ධන 1යි. මේ හරිය ලක්ෂයක y ඛණ්ඩාංකය ධන 2යි. මේ හරිය ලක්ෂයක y ඛණ්ඩාංකය ධන 3යි. මේ හරිය ලක්ෂයක y ඛණ්ඩාංකය ධන 4යි. එහෙනම් බලන්න දරුවනේ y ඛණ්ඩාංක ධනව වැඩි වෙන ප්‍රස්ථාර කොටස තමයි මෙන්න මේ ප්‍රස්ථාර කොටස. මම නැවත පෙන්නුවොත් y වල අගය ධනව වැඩි වෙන ප්‍රස්ථාර කොටස y වල අගය ධනව වැඩි වෙන ප්‍රස්ථාර කොටස තමයි මෙන්න මේ කොටස. ඔන්න ඔය කොටස x අක්ෂයේ මොන මොන ඉලක්කම් අතරද තියෙන්නේ කියලා අපි ලියමු. මොකද අහන්නේ x වල අගය ප්‍රාන්තරය. එහෙනම් මේ කොටස මේ ප්‍රස්ථාර කොටස තියෙන x අක්ෂයේ අගය ප්‍රාන්තරයයි ලියන්න ඕනේ. මෙන්න මේ කෙළවර x ඛණ්ඩාංකයේ x අක්ෂයෙන් අපි බැලුවොත් -1.4යි. -1.4ට වඩා මෙන්න මේ පැත්තේ තියෙන x ඛණ්ඩාංක වැඩි. එහෙනම් මේ අපි තෝරගත්තු කොටස මෙන්න මේ y වල අගය ධනව වැඩි වෙන කොටස තියෙන්නේ -1.4ට වඩා වැඩි වෙන කොටස. එහෙනම් x ඛණ්ඩාංකයේ වැඩි -1.4. ඊළඟට මේ අපි තෝරගත්තු ප්‍රස්ථාර කොටස අනිත් කෙළවර x ඛණ්ඩාංකය අපි බැලුවොත් x අක්ෂයේ 1යි. එතන මේ අපි තෝරගත්තු ප්‍රස්ථාර කොටස තියෙන්නේ මේ x ඛණ්ඩාංකයේ 1ට වඩා මේ පැත්තේ තියෙන x ඛණ්ඩාංක අඩුයි. එහෙනම් x ඛණ්ඩාංකයේ 1ට වඩා අඩු වෙන පැත්තේ අපි ලියනවා x ඛණ්ඩාංකය කුඩයි 1. එතකොට අපි මේක කියවන්නේ x විශාලයි ඍණ 1.4 කුඩයි 1. එහෙම නැත්නම් දරුවනේ අපිට මේකම කියන්න පුළුවන්කම තියෙනවා x ඛණ්ඩාංකය ඍණ 1.4ත් ධන 1ත් අතරදි තමයි y වල අගය ධනව වැඩි වෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් පහෙන් අපෙන් අහනවා 6 අඩු කිරීම x ඍණ 1 පූර්ණ වර්ගය සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. දැන් අපි මේ මූල සොයන්න කියලා දුන්නාම දරුවනි අපි ඇඳපු ප්‍රස්ථාරයේ සමීකරණය සමග මේ දීලා තියෙන සමීකරණය සංසන්දනය කරන්න ඕන.
අපි ඇඳලා තියෙන ප්‍රස්ථාරයේ සමීකරණය තමයි y සමානයි 6 අඩු කිරීම x වෙන එකේ වර්ගය. ඒක අපි පළවෙනි සමීකරණය කියලා ලියාගමු. අපිට මූල හොයන්න දීලා තියෙන්නේ 6 අඩු කිරීම x වෙන එකේ පූර්ණ වර්ගය සමානයි බිංදුව. ඒක දෙවෙනි සමීකරණයකොත් මේ සමීකරණ දෙක සංසන්දනය කරපුවම අපිට පේනවා y බිංදුව වෙන අවස්ථාවේදී තමයි අර මූල හොයන්න දීලා තියෙන සමීකරණය ලැබෙන්නේ. ඒ කියන්නේ අපිට y සමානයි බිංදුව ලැබෙනවා මේ සමීකරණ දෙක සංසන්දනය කරපුවම. එහෙනම් අපේ ප්‍රස්ථාරයේ මත y බිංදුව වෙන අවස්ථාව අපි බලන්න ඕන. එහෙනම් y සමානයි බිංදුව රේඛාව අපි ඇඳොත් අපේ ප්‍රස්ථාරයේ මත මෙන්න y සමානයි බිංදුව රේඛාව ඇඳාම අපේ වක්‍රයේ ලක්ෂ දෙකකදී ඡේදනය වෙනවා. එන්නේ ලක්ෂයේදී එක ලක්ෂයකදී y ඛණ්ඩාංකයේ බිංදුවයි y බිංදුව වෙන්නේ x වල අගය ඍණ 1.4ක් වෙනකොට. නැවත y වල අගය බිංදුව වෙන්නේ x වල අගය 3.4ක් වෙනකොට. එහෙනම් මේ දීලා තියෙන සමීකරණයේ මූල හැටියට අපිට ලැබෙන්නේ x සමානයි ඍණ 1.4 හෝ ධන 3.4. ඒ කියන්නේ දරුවනි ඔබට බොහෝ වෙලාවට මූල අහන්නේ ඇඳපු ප්‍රස්ථාරයේ y බිංදුව කරලා ඉතුරු සමීකරණය සමානයි බිංදුව දීලා තමයි මූල අහන්නේ. එතකොට ඔබට මූල හැටියට ලියන්න වෙන්නේ ඒ වක්‍රය x අක්ෂය ඡේදනය කරන ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක තමයි මූල හැටියට මේ දරුවන්ට ලියන්න වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි කොටසෙන් අහනවා x ඍණ 1 පූර්ණ වර්ගය අඩු කිරීම 6 සමානයි බිංදුව සමීකරණයේ මූල අපෝහණය කරන්න. දැන් අපි මූල හෙව්වනේ සමීකරණයක්. මොකක්ද අපි මූල හෙව්ව සමීකරණය? 6 ඍණ x ඍණ 1 පූර්ණ වර්ගය සමානයි බිංදුව. එහෙනම් දැන් මේ දීලා තියෙන x ඍණ 1 පූර්ණ වර්ගයේ ඍණ 6 සමානයි බිංදුව කියන සමීකරණය අපි අර මූල හෙව්ව සමීකරණය බවට පත් කරගන්න අපි උත්සාහ කරනවා. එහෙනම් ඒක කරන්න පුළුවනි මේ සමීකරණයෙන් අපි ගන්නවා ඍණ 1 පොදු සාධක හැටියට ඉවතට. එතකොට ඍණ 1 පොදු සාධක හැටියට ඉවතට ගත්තොත් අපිට ලැබෙනවා ඍණ x ඍණ 1 පූර්ණ වර්ගයේ ධන 6 සමානයි බිංදුව. දැන් අපි දෙපැත්තම ඍණ 1ෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා ඍණ x ඍණ 1 පූර්ණ වර්ගයේ ධන 6 සමානයි බිංදුවයි. ඒ කියන්නේ අපි ධන පදයේ මුලින් ලියාගත්තොත් 6 අඩු කිරීම x ඍණ 1 වර්ගයේ සමානයි බිංදුවයි. එහෙනම් මේ අපිට ලැබිලා තියෙන්නේ අපි අර මූල හොයපු සමීකරණයමයි. එහෙනම් ඔය දීලා තියෙන සමීකරණයේ මූල වෙන්නේ අපි කලින් හොයපු මූලම තමයි. එහෙනම් ඔන්න අපි මේ සමීකරණයේ මූල අපෝහණය කරනවා x සමානයි ඍණ 1.4 හෝ x සමානයි 3.4. ඕනංගේ මල්ලේ අපි වක්‍ර ප්‍රස්ථාර පාඩම් පුරාවටම විවිධාකාරයේ සමීකරණ ඇසුරෙන් තමයි ප්‍රස්ථාර නිර්මාණය කරේ. අපි මීළඟට යොමු වන්නේ වෙනස්ම ආකාරයේ අලුත් සමීකරණයක් වෙතට. ජාගොඩස ඔව් දරුවනේ. දැන් අපි බලමු y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයටම තියෙන සමීකරණයක ප්‍රස්ථාරය අපි අඳින්නේ කොහොමද? ඒ ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. y සමානයි x වර්ගය ඍණ 8x ධන 12 ප්‍රස්ථාරය ඇඳීමට පිළියෙල කළ අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. පළවෙනි කොටස වගුවේ ස්තැන් පුරවන්න. දෙවෙනි කොටස x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක්ද y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්ද බැගින් නිරූපණය වනසේ පරිමාණයගෙන ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරයේ භාවිතයෙන් ශ්‍රිතයේ අවම අගය ලියන්න. දෙවෙනි කොටස සාමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. තුන්වෙනි කොටස ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. හතරවෙනි කොටස ශ්‍රිතයේ අගය ඍණ 4 සිට ධන 5ක් වැඩි වන x අගය ප්‍රාන්තරය ලියන්න. පස්වෙනි කොටස x වර්ගය ඍණ 8x ධන 12 සමානයි බිඳුව සමීකරණයේ මූල ස්වයන්. ඔව් බලමු එහෙනම් දරුවනි අපි පළවෙනි කොටස ඉහත වගේ හිස්තැන් පුරවන්න. එහෙනම් අපි මේ දීලා තියෙන සමීකරණේ x වෙනුවට 3 ආදේශ කරනවා. එහෙනම් y සමානයි x වර්ගය ඍණ 8x ධන 12 කියන සමීකරණේ x වෙනුවට 3 ආදේශ කරපුවම අපට ලැබෙනවා y සමානයි 3 වර්ගය අඩු කිරීම 8 ගුණ කිරීම 3 එකතු කිරීම 12. 3 වර්ගය 9යි අඩු කිරීම 8 වරක් 3 24යි එකතු කිරීම 12යි. මෙතනින් 9යි 12යි එකතු කරපුවම 21යි. 21යි ඍණ 24යි කියන්නේ ඍණ 3යි. ඒ කියන්නේ x සමානයි 3 දී y වලගේ අපට ලැබෙනවා ඍණ 3යි. ඒ වගේම x සමානයි 4 දී y වලගේ ලබා ගන්න අපි x වෙනුවට 4 ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා y සමානයි 4 වර්ගය ඍණ 8 ගුණ කිරීම 4 එකතු කිරීම 12. 4 වර්ගය 16යි 8 වරක් 4 32යි එකතු කිරීම 12. දැන් 16යි 12යි එකතු කරපුවම 28යි.
28ට ඍණ 32ක් එකතු වුනහම අපිට ලැබෙනවා ඍණ 4යි. x සමානයි 4දී y සමානයි ඍණ 4යි. ඊළඟට දරුවනේ අපිට කියනවා මේ සමීකරණයේ ප්‍රස්ථාරය අඳින්නලු. දැන් මෙන්න බලන්න දරුවනේ මේකේ අගය වගුව අපි දැන් පුරවගත්තා. histen ඒකට අනුව අපි ලක්ෂ ලකුණු කරමු. මේ තියෙන x ඛණ්ඩාංකයේ 1 වෙනකොට y අගය 5යි. ඒ ලක්ෂය ඊළඟ ලක්ෂය මේ ලකුණු කරනවා. ඊළඟ ඔය විදියට මේ පටිපාටි ගති උගල් වලට අදාළව අපි ලක්ෂ ටික ලකුණු කරගෙන යනවා. ගිහිල්ලා අපි මේ ලක්ෂ සුමට වක්‍රයකින් යා කරාම මේ ලැබෙන්නේ අපි y සමාන x වර්ගය ඍණ 8x ධන 12 සමීකරණේ ප්‍රස්ථාරය. දැන් අපෙන් අහනවා b කොටසේ ශ්‍රිතේ ආවමගේ ලියන්න. දැන් ශ්‍රිතේ ආවමගේ කියන්නේ මේ ප්‍රස්ථාරය මත y ට තියෙන අඩුමගේ. අඩුමගේ වෙන්නේ ඍණ 4යි. එහෙනම් ශ්‍රිතේ ආවමගේ වෙනවා ඍණ 4යි. ඊළඟට රෝම ඉලක්කම් දෙකෙන් අහනවා සමමිති අක්ෂයේ සමීකරණය. මේ ප්‍රස්ථාරය සමානව දෙකට බෙදෙන රේඛාව x සමානයි 4. ඒක තමයි සමමිති අක්ෂයේ සමීකරණය වෙනවා x සමානයි 4. ඒ වගේම ශීර්ෂයේ ඛණ්ඩාංක අහනවා. ශීර්ෂය ඒ කියන්නේ අවමාගයේ තියෙන තැන ඒකේ ඛණ්ඩාංක x ඛණ්ඩාංකය 4යි y ඛණ්ඩාංකය ඍණ 4යි. එහෙනම් ශීර්ෂයේ ඛණ්ඩාංක වෙනවා 4යි ඍණ 4. ඊළඟට දරුවනේ අහනවා ශ්‍රිතයේ අගය ඍණ 4 සිට ධන 5ක් වැඩි වන x යගේ ප්‍රාන්තරය. එතකොට ශ්‍රිතයේ අගය කියන්නේ y වලාගේ ඍණ 4 ඉඳන් ධන 5ක් වැඩි වෙන ප්‍රස්ථාර කොටස ඔන්න අපි හොයා ගන්නවා. මේ y වලාගේ ඍණ 4යි. ඍණ 4 ඉඳලා y වලාගේ ධන 5ක් වැඩි වෙන මෙන්න ප්‍රස්ථාර කොටස මේ තියෙන්නේ ප්‍රස්ථාර කොටස. මෙන්න මේ ප්‍රස්ථාර කොටස තියෙන්නේ x අක්ෂයේ මොන මොන ඉලක්කම් අතරද කියලා අපි ලියනකොට මෙන්න බලන්න දරුවනේ අපි ලියන ආකාරය මේ කෙලවර ලක්ෂයේ x ඛණ්ඩාංකය 4යි. එතකොට x වලාගේ මේ කෙලවර ලක්ෂයේ x වලාගේ 7යි. අපි ලියනවා x වලාගේ විශාලයි හෝ සමානයි 4යි. මොකද ශ්‍රිතයාගේ ඍණ 4 සිට කියලා කිව්වම් මෙන්න මේ ලක්ෂයේ y වලාගේ ඍණ 4යිනේ. මේ ලක්ෂයත් අයිති. එහෙනම් මේ ලක්ෂය අයිති වෙන්න නම් y x වලාගේ 4 වෙන ලක්ෂයත් අයිති. ඒ නිසා අපි x විශාලයි හෝ සමානයි 4. ඒ වගේම මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය 7 7ට වඩා x ඛණ්ඩාංකය අඩු පැත්තේ තමයි මේ ප්‍රස්ථාර කොටස තියෙන්නේ. එහෙනම් x වලාගේ අඩුයි හෝ සමානයි 7. ඕකම ජාගරස ලියන්න පුළුවන්. අපිට ධන 4 සිට ධන 7 තෙක් කියලා ලියන්න පුළුවන් නේද? ඔව්. ඊළඟට අපෙන් අහනවා 5 වෙනි කොටස x වර්ගය ඍණ 8x ධන 12 සමානයි බිංදුව සමීකරණයේ මූල. ඒ කියන්නේ අපි ඇඳපු ප්‍රස්ථාරයේ y බිංදුව කරපු අවස්ථාව තමයි මේ තියෙන්නේ. x වර්ගය ඍණ 8x ධන 12. එහෙනම් මේ ඇඳපු ප්‍රස්ථාරයේ සමීකරණයත් මේ දීලා තියෙන සමීකරණයත් දෙක සංසන්දනය කරපුම අපට පේනවා අපිට මේ ලැබෙන්නේ y සමානයි බිංදුව වෙන අවස්ථාව. y සමානයි බිංදුව වෙන අවස්ථාවේදී තමයි මේ දීලා තියෙන සමීකරණය ලැබෙන්නේ. එහෙනම් මේ වක්‍රයේ මත y බිංදුව වෙන අවස්ථාව ලබා ගන්න අපි y සමානයි බිංදුව රේඛාව මේ ප්‍රස්ථාරයේ අඳිනවා. එතකොට අපිට ලැබෙනවා ප්‍රස්ථාරයේ මත y බිංදුව වෙන්නේ කොයි කොයි තැන්වලදීද කියලා. එහෙනම් ඔබට පේනවා y සමානයි බිංදුව රේඛාව වක්‍රයේ කැපෙනවා ලක්ෂ දෙකකදී එන්නේ ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක වලින් තමයි අර සමීකරණයේ මූල ලැබෙන්නේ. එහෙනම් මූල හැටියට ලැබෙනවා x සමානයි 2 හෝ x සමානයි 6. ඔව් දරුවනේ. දැන් අපි අද කරා y සමානයි ax වර්ගය ධන bx ධන c c කියන ආකාරයේ සමීකරණවල ප්‍රස්ථාර අපේ දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන ආකාරයේම ගැටලු සහ ඒ කොටස් අපි සාකච්ඡා කරා. ඔය දරුවෝ අද මේ ගැටලු ඉතා හොඳින් පරිශීලනය කරා නම් ඔය දරුවන්ට මේ විභාගයේ ලැබෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්ථාර ගණන ඉතා හොඳින් උත්තර ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔව්. ඒ ආශිර්වාදයත් සමගින් අද දවසේදී අපි ජාතික පාසල නිම කරලා ඔබගෙන් සමුගන්නේ. දෙවෙනි ස්තුතිවන්ත වෙනවා ඔබට උදාන් දිනට අපත් සමගින් එකතු වුණු ඒ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ උදේශ ජාගඩු ගුරුතුමා පත් සමගින් එකතු වුණා. ඒ වගේම නංගේ මල්ලියේ ප්‍රවීණ ගණිතාචාරිණී තිලකා ප්‍රේමතිලක ගුරුමෑණියනුත් අපත් සමගින් අද දවසේදී තත්වල් බඳගත්තා. නංගේ මල්ලියේ ජයග්‍රාහී ගමනක් යනට ජාතික පාසලත් සමගින් එකතු වන්න. ඔබට ජයග්‍රාහී දවසක්. අයිබෝවන්.